ඔන්න ඉතිං අදත් ඕගොලු හැමෝම ආදරයෙන් පිළිගන්නවා ඇග්‍රෂයෙන් YouTubeු චැනල්ල එකට. අද අපි කරන මේ ලස්සන කොකිඩම්ම නිර්මාණය කරගන්න අපිට අවශ්‍ය වෙනවා මතුපිට පස් ස්ොල්පයක් කෝම්පෝස්ටවල්පයක් ඒ වගේම මෙතන මං පෙන්නුවේ තාප්පවල හැදෙන පාස. අ ගල් මතුපිටහෙම හැදෙන පාසි ආනේ පාසි සල්පයක් අවශ්‍ය වෙනවා. පස්සේ විසිතුරු පැලයක් අවශ්‍ය වෙනවා අපි දැම් එක හදන හැටි බලමු මුලින්ම මතු පිට පස් සහ කොම්පෝස්ට් හොඳින් කලවන් කරගමු. මෝද පිටි පස් සහ කොම්පෝස්ට කලවන් කරගෙන අපි මේකට ජලය ටිකක් එකතු කරලා ටිකක් ඇලෙන ගතියට හදාගන්න ඕන මෙම පෙන්නන විදිහට ජලය ටිකක් එකතු කරලා මේක අපි නිකං ගුලියක් වගේ හදාගන්න පුළුවන් ප්‍රමාණයටනකං හදාගමු. ම දැන් පෙන්න්නෙන තරමට ම එකක අනාගෙන තියෙන්නේ මේක දැන් අපිට ගුලියයක්ක් විදියටට හදාගන්න පුළුවන් හැලිලා යන්නේ නැතිවෙන්න මේම පෙන්වවා විදිහට ඔන් අපට හදාගන්න පුුවන් දැන් අපි කරන්න මොකක්ද අපි අ අරගත විසිතුරු පැලේ මුල මණ්ඩල්ල එහමනත්තම් මුල තියෙනවාන්නේ ඒ මුල වටේට අපි මේ හදාගත්ත පස්මිශ්්‍රණය බෝලයක් වගේ හිටින විදිහට තියලා තද කරලා ස්ථාපිත කරගන්නවා. එතකොට අපි මේ හදදන මේ පැලේ මුල වැඩෙන්නේ මෙන්න මේ අපි දිහට දෙන මෙන්න මේ පස් බෝලය තුළ. මංහිතන හැමෝටම පැහැදිලි මේ විදිහට අපේ පස්මිශ්්‍රණය අර පැලේ වටේ බෝලයක් විදිහට අපි හදාගන්නවා මුල මණ්ඩලේ සම්පූර්ණයෙන්ම වැහෙනකම්. වෙන්න මේ විදි සම්පූර්ණ මුල මණ්ඩලේ වැහෙනකම් ලස්සන බලයක් විදිහට අපි මේක හදාගන්නවා අපේර හදාගත්ත පස්මිශ්‍රණි. ඊට පස්සේ, අපි මේ හදාගත්ත බෝ එහෙමනැතම්මේ රුට් මේ කොකිඩාම එකේ වගා මාධ්‍ය අපි අපි අ යොදාගත්ත පාසිවලින් ආවරණය කරගන්න නොමතන්ට ඔගුරට පාසි නැත්තං අපිට ගෝනිි කැල්ක් වුණත් පාවිච්චි කරන මුත් පාසි පාවිච්චි කණ එක ලස්සනයි වගේම සාර්ථකයි. අපි මේ තියාගත්ත පාසි කොටස් ටික හැල්ලයන එක වලක් වන්න මේ වගේ නූල් කෑල්ලක් අරගෙන මේක වටේට ඔත්තල අපිට හිරකරගන්න පුළුවන්. ඊට පස්සෙ අපි ආයි පාසි ටිකත්තිය ඒකත් හිරකරගන්න ඕනේ. ඒ විදිට සම්පූර්ණ මේ මුළු බෝලයම පාසොලි නවරණය කරගත්තට පස්සේ මේ තියෙන්න අපේ අවසාන නිර්මාණය. මේක ජය යොදනකොට අපිට පුළුවන් වතුර ස්පේ කරන්න වගේම මේ සම්පූර්ණ බෝලයපිටින් වතුර ගිල්ොල නැවත් කොරට ගන්න. ඉතින් මේගේ ෝගොලොන්ගේ ෙවත්තට නිසට එකතු කරගන්නන්නේ කියලා බලාපොරොත්තු වෙනවා ය ඉගෙන ගත්තනම් චැනල්ලක සබස්ක්‍රයිප් කරලා යන්න අමත කරන්න එපා ඔගොල හැමෝටම සුබ දවසා.